ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ පුරවැසියාගේ යහපත වෙනුවෙන් තමයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් වාමවාදීන් විදියට අපි පෙළ ගැහුණේ. අපිට කරන්න පුළුවන් වුණා මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විධායක ජනාධිපති ධූරය වෙන කිසිම රටක නැති අසහාය බලයක් ජනාධිපතිවරයා වටා කේන්ද්‍රගත වුණා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඒ ස්වරූපය අනුගමනය කරන බව කීවත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ බලය පවා සෙනෙට් සභාව විසින් පාලනය කරනවා. එනිසා ඒ අසහාය පාලනයකට අසහාය පාලනයක් ඇතිවීම වළක්වලා තියෙනවා. හැබැයි ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇදුවේ සම්පූර්ණ බලය තනි පුද්ගලයෙකු අතට අරගන්න, සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයෙකු අතට බලය අත්පත් කරගෙන අධිකාරීවාදී ස්වරූපේ අවසානයේදී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක සර්වාධිපති ස්වරූපේ පාලනයක් බවට පත් කළා. මෙන්න මෙය නතර කිරීම තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අවශ්‍යතාවයක් අභිලාෂයක් වුණේ. ඒ නිසා තමයි මෙය සංවරණ තුලන ක්‍රියාදාමයක් බවට පත් කරන්න අවශ්‍ය වුණේ. එක පැත්තකින් දේශපාලන නියෝජිතයන් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට යම් ආකාරයකට පාර්ලිමේන්තුවට බලතල ලබා දෙමින් අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා විදිහට අග්‍රාමාත්‍යවරයාට යම් ආකාරයක බලයක් ලබා දෙමින් මේක බලය සංවරණ තුලන ක්‍රියාදාමයක් යටතටපත් කිරීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවක් ඇති කළේ, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවක් ඇති කළේ මේ තනි පුද්ගලයෙකුගේ තීන්දුව අසහාය බලයකින් තනි පුද්ගලයෙක් ගන්නා වූ තීන්දුව తీරන යම් ආකාරයකට වෙනස් කරන්න, රාජ්‍ය සේවය ස්වාධීන කරන්න, රජයේ ඉහළ නිලධාරීන් පත් කිරීමේදී සියලු දෙනාම එකතුව, විශේෂයෙන්ම මෙතන මතක තියාගන්න ඕන ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිගේ නියෝජිතයෙක් ඉන්නවා, අගමැතිවරයාගේ නියෝජිතයෙක් ඉන්නවා, විපක්ෂ නායකයෙක් ඉන්නවා, ඒ වගේම සිවිල් සංවිධානය ඉන්නවා. මේ විදිහට යම් ආකාරයකට සියලු දෙනාම එකතු වෙලා මේක වැරදි කියන්න පුළුවන්ද? අපි අහන්නේ ආණ්ඩුවෙන් මෙවැනි ව්‍යවස්ථාදායක සභාවක් පවත්වා ගැනීම, ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය නොවන්නේ ඇයි? මේ විදිහට සාමූහිකව තීන්දුව කරන්න බැරි නම් එය ප්‍රජාතන්ත්‍රවාදී නොවේද? ඇයි සාමූහිකව තීන්දුව ගන්න බැරි? ඇයි රජයේ ඉහළ තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේදී ඒක සාමූහිකව ගැනීම සාධාරණ නොවන්නේද? ඒ යුක්ති සහගත නොවන්නේද? අපිට අවශ්‍ය කරන්නේ එවැනි පාලනයක් නෙවෙයිද? තනි පුද්ගලයෙක් තීන්දුව తీරන ගන්න එකද? තනි පුද්ගලයෙක් ගිහිල්ලා Tamanට ඕන විදිහට තීන්දුව දෙන එකද? දැන් අපි දකිමින් තියෙන්නේ ඒකනේ. දැන් මේ පරිසරය සම්බන්ධයෙන් තිබෙන කතිකාව බලන්නකෝ. පරිසර වාර්තා දෙන්නේ දැන් දේශපාලනඥයෝ. ඒක ආරම්භ කරා ජනාධිපතිවරයා. සිංහරාජයට ගිහිල්ලා ජනාධිපතිවරයා පරිසර වාර්තාවක් දුනා. පරිසරයට කිසිම ප්‍රශ්නයක් නැහැයි කියලා. තනි පුද්ගලයෝ තීන්දුව తీරන දෙන්න ගියා. ඒ නිසා මොකද වෙන්නේ? සර් වටයක් ගියාම ඩෝසර් වෙනවයි කියලා තරුණයෝ කියන්න ගත්තා. සර් වටයක් ගියාම ඔක්කොම ඩෝසර් වෙනවයි කිව්වා. ඒ නිසා මේවා තමයි යම් කිසි විදිහකට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාලනය කරේ. තනි පුද්ගලයෙකුට තීන්දුව తీරන ගන්න තිබෙන ස්වභාවය. තනි පුද්ගලයෙක් තීන්දුව తీරන ගත්තොත් එහෙමයි වෙන්නේ. Tamanට ඕන ගෝණ කරන විදිහට තීන්දුව తీරන ගන්නවා. ඒක පාලනය කරන්න පුළුවන් උනේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් පත් කිරීමේදී සාමූහිකව තීන්දුව తీරන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි දක්වන එක වැරදිද? අපි ආණ්ඩුවෙන් අහන්නේ එහෙම දෙයක් වෙනවා නම් එහෙම දෙයක් කරන්න බැරි ඇයි? දැන් සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායකයේ මේ වන විට ව්‍යවස්ථාදායකයේ බලය තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවට. අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා ව්‍යවස්ථාදායකයේ 3/2ක පමණ බලයක් තිබෙනවා. ඒ වගේම විධායකයේ බලය තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නය? බෙදා හදාගෙන පාලනය කරන්න පුළුවන් හත්තිලව්වේ. බෙදා හදාගෙන පාලනය කරන්න පුළුවන් එකම පවුලේ අයනේ. එහෙම පාලනය කරන්න බෑ. අපි මේක තනි පුද්ගලයෙකුට වටා මේක ඒකරාශී කරන්න ඕනේ කියනවා නම්, ඔය සමහර අය කියනවා වගේ මේකේ තියෙන බලතල සියල්ලක්ම ජනාධිපතිවරයාට දෙන්න ඕනේ කියනවා නම්, ඇයි මේ එක පවුලේ අයට මේක බෙදා හදාගෙන පාලනය කරන්න බැලි? ඕන තරම් පුළුවන් එක පවුලේ බෙදා හදාගෙන පාලනය කරන්න බෑ. බෙදා හදාගෙන පාලනය කරන්න බැරි නම් ඔක පක්ෂ දෙක නම් ප්‍රශ්නයක් නෑ. දැන් එක පක්ෂයයි. ව්‍යවස්ථාදායකයේ සියලු බලතල තියෙනවා. බෙදා හදාගෙන 19 ප්‍රශ්නයක් කරගන්නේ මොකටද? ඇයි බෙදා හදාගෙන පාලනය කරන්න බැරි? බෙදා හදාගෙන පාලනය කරන්න බැරි නම් හත්තිලව් එක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පවුලේ ප්‍රශ්නයක්. සමහර අයට ලොකුම ප්‍රශ්න වෙලා තියෙනවා බයිසල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට આવොත් හරි ප්‍රශ්නයක් වෙයි කියලා. දැන් අපිට පේනවනේ මේ ආණ්ඩුවේ සමහර අයම කියනවා.
බැසිල් රාජපක්ෂ මහත්තය යනවා නම් අර මෙහෙමයි මෙහෙමයි එන්න ඕනි කියන එක. බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියන එක නෙමෙයි මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා පවුලට ආවයි පාර්ලිමේන්තුවට ආවයි කියලා පාර්ලිමේන්තුව කඩන් වැටෙන්නේ නැහැ නේ හත්තිලව්වේ. මොකද දැන් රාජපක්ෂලා දුසිමක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා ආපු ගමන් මේක පාර්ලිමේන්තුව කඩන් වැටෙන්නේ නැහැ නේ. නමුත් මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ සංවරණ තුලනේ ක්‍රියාදාමය ආරක්ෂා කරන එක. තනි පුද්ගලයෙකු වටා මහා දැවැන්ත බලයක් ඒකරාශ වීම බරපතල අනතුරුදායක තත්වයක්. එක පහුගිය අවුරුදු 17 එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17 පෙන්නවා. ඊට පස්සේ දශකය තුල පෙන්නවා තනි පුද්ගලයන් තීන්දුව తీරන ගන්න ගියාම ඒ තීන්දුව తీරන අභියෝගයකට ලක් කරන්න බෑ. ඒ තීන්දුව తీරන සම්බන්ධයෙන් ලියන්න බෑ. ඒ තීන්දුව తీරන සම්බන්ධයෙන් විවේචනය කරන්න බෑ. රාජ්‍ය සේවකයන්ට ඒවා සම්බන්ධයෙන් නැගී හිටීමේ අයිතියක් නැ කොඳු කඩපු රාජ්‍ය සේවයන් අපිට දකින්න ලැබෙන්නේ. කොඳු කඩලා දැම්මා වගේ රාජ්‍ය සේවයක්. ඒ නිසා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරේ ඒ රාජ්‍ය සේවයට ස්වාධීනත්වයක් ලබා දීපු එක. අපි දැක්කනේ රාජ්‍ය සේවය ස්වාධීනව කටයුතු කරන්න ඒ ලැබුණු අවස්ථාවල කොහොමද ස්වාධීනව කටයුතු කළේ. අපි හොඳම උදාහරණේ පහුගිය මාස 6කට විතර කලින් අපි අර පරිසරය සම්බන්ධයෙන් අර දේවාණි වැනි අර නිලධාරිනියන් කටයුතු කරපු ආකාරය අර කඩලාන ටික කපන්න ඕනේ ඔක්සිජන් උත් එපයි කියලා බොහොම උජාරුවෙන් කෑ ගහපු මේ മന്ത്രിවරුන් ඉදිරියේ නොසලී කොන්ද කැලින් තියාගෙන ඒවට අභියෝග කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරිනියන් හැදෙන්නේ එවැනි රාජ්‍ය සේවයක් හැදෙන්නේ මෙවැනි ස්වාධීන රාජ්‍ය සේවයක් පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා නම් පමණයි. අපි පෙනී සිටින්නේ එවැනි ප්‍රතිපත්තීන් වෙනි අපිට අවශ්‍ය කරන්නේ එවැනි රාජ්‍ය සේවයක්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? දැන් අපිට පේනවනේ මං අර කලින් කිව්වා වගේ පරිසරය සම්බන්ධයෙන් වාර්තා හදන්න යන්නේ එක පැත්තකින් ජනාධිපතිට පුළුවන් වෙනවා පරිසර වාර්තා හදන්න. එයා ගිහිල්ලා කියනවා ඔව් මට දැන් මේකේ පරිසර ප්‍රශ්නයක් නැහැ කියලා. එයාගේ අඩිය උත අඩිය තබමින් අපි දැක්ක අර පුත්තලම ප්‍රදේශයේ ඉස්සන් කොටුවක් සම්බන්ධයෙන් අර മന്ത്രി අර රාජ්‍ය අමතිවරයෙක් ගිහිල්ලා කියනවා නෑ මේකේ පරිසර ප්‍රශ්නයක් නැහැ. පරිසර ප්‍රශ්න නැහැ මේක කරගෙන යන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩුවේ ඉන්න ඔක්කොම දැන් පරිසර විශේෂඥයෝ වෙලා පරිසර වාර්තා දෙන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රාජ්‍ය සේවකයන්ට සිදු වෙන්නේ මේ ඉස්සකොටුකාරයන්ට ඕන විදියට, ගල්කොරිකාරයන්ට ඕන විදියට, වැලිගොඩ දාන එවුන්ට ඕන විදියට, කඳු කපන එවුන්ට ඕන විදියට, ගස් කපන එවුන්ට ඕන විදියට, මද්‍රව්‍ය ජාවාරංකාරයන්ට ඕන විදියට, උන්ට ඕන විදියට තීන්දුව తీරන ගන්න, උන්ට ඕන විදියට ඔළුව නමන්න. එහෙම නැහුවේ නැත්තම් ඒ ඇමතිවරු ඇවිල්ලා, රාජ්‍ය ඇමතිවරු ඇවිල්ලා වාර්තා දෙනවා. රාජ්‍ය ඇමතිවරු වලව නිවැරදි කරනවා. Tamanට ඕන විදියට මේව හරවනවා. එවැනි තත්වයක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දෙකටම කියන්නේ මේ රාජ්‍ය සේවය ස්වාධීන කරන්න ඕනේ, අධිකරණය ස්වාධීන කරන්න ඕනේ. අපි දැක්ක පහුගිය කාලවල අධිකරණය බොහොම නිර්භයව තීන්දුව తీරන ගන්නවා. එවැනි තීන්දුව తీරන ගන්න හැකියාවක් ලැබෙන්නේ ඒවට අවශ්‍ය කරන්නා වූ ස්වාධීනත්වයක් ලැබුණොත් විතරයි. ඒ නිසා 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයට අද පාර්ලිමේන්තුවේ ඉන්න විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට ඔවුන්ට අතිමහත් බලයක් තිබුණා පාර්ලිමේන්තුවේ. ඒතර මේ සියලු දෙනාම එකතු වෙලා මේක සම්මත කළේ. අපි දන්නවා 2015 ඒ දේශපාලන පරිවර්තනය වුණාට පාර්ලිමේන්තුවේ විශාල බලයක් තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය. හැබැයි ඔවුන් 3-2 ලබා දුන්නා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට. මොකද අපි දන්නවා ඒක නිකන් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ නිකන් ඕනාවට එපාවට නිකන් එහාට මෙහාට වැනිමෙනි අත උස්සන්න කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැනගෙන හිටියා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යම් කිසි විදිහකට අග්‍රාමාත්‍යවරයාට පාරක් කපලා තිබෙනවා, යම් කිසි බලයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔහුටත් කවදා හරි දවසක අග්‍රාමාත්‍ය ධූරය සඳහා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙන්න හැකියාව තියෙනවා, ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා මටත් පුළුවන් වෙනවා යම් කිසි විදිහකට බලය හසුරවන්න කියන එක. ඒ නිසා මෙවැනි විශ්වාසයකින් තමයි මේ 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ නැහැ පුද්ගලයව ආරක්ෂා කරන්න. අපිට අවශ්‍ය කරන්නේ නැහැ යාගේ බලය මෙයාට අරගෙන මෙයාගේ බලය යාට ලබා දීලා කාට හෝ කාගේ වටා හෝ බලයක් කේන්ද්‍රගත කරන්න. අපිට අවශ්‍ය කරන්නේ වෙන කිසිවක් නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ රටේ යහපතට මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. ආ ව්‍යවස්ථා දායක සභාව අපිට අවශ්‍ය කරන්නේ ඒ රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේදී සියලු දෙනාම එකතු වෙලා පත් කරන්න. තනි පුද්ගලයෙක් නෙමෙයි සියලු දෙනා එකතු වෙලා පත් කරන්න. ඒකේ යම් ආකාරයක අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක සාකච්ඡා කරන්න.
ඒක නිකන් බුල්ඩෝසර් කරගෙන යන්න එපා. ඩෝසර් කරලා වගේ මේක නිකන් කනපිට හරවන්න එපා. ඒක සාකච්ඡා කරන්න, පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න. සාකච්ඡා කළා වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. ඒක තමයි ශිෂ්ට සම්පන්න භාවය. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී භාවය. අපි ඉල්ලා සිටිනවා.